අද මේ සාකච්ඡාවට අපි තෝරගන්න මාතෘකාව සාර්ථකත්වයේ කරා යන ගමනට හිත මෙහෙවන්නේ කොහොමද කියන වග. මේක බැලූ බැල්මට ඉතාම ශාස්ත්‍රීය විදිහට ඔබට පෙන්වන්න පුළුවන්. නමුත් අපි හැමෝගෙම හිතේ සාර්ථකත්වයක් පිළිබඳ බලාපොරොත්තුවක් තියෙනවා. කෙනෙකුට වෙලාවකට හිතෙන්න පුළුවන් දැන් තමන් සාර්ථකයි කියලා. තවත් කෙනෙකුට තවත් වෙලාවකට හිතෙන්න පුළුවන් තවම සාර්ථක නැහැ කියලා. ওই අවස්ථා දෙකම මගහැරුණත් තවත් වෙලාවක කෙනෙකුට හිතෙන්න පුළුවන් මම අසාර්ථකයි කියලා. ඒ නිසා අපිව මේ තැන් තුනේම විවිධ අවස්ථාවන් වල තියාගන්නවා. මේ හැම දෙයකටම අපේ මෙහෙවන්නේ අපේ හිත. ඒ නිසා හරි තැනට අපිව මෙහෙවන්න හිතට කරන්න පුළුවන් බලපෑම පිළිබඳව වඩාත් සබුද්ධික සංවාදයකට සූදානම්. අපි හැමදුනේ අවසර. මම ඔබ වහන්සේගෙන් මූලික කොට දැනගන්න කැමතියි. බෞද්ධ විග්‍රහයට අනුව මිනිසෙක් සාර්ථක වෙනවා කියන්නේ මොකද්ද අපි හැමදුනේ? බෞද්ධ ධර්මයට අනුව මේ අපේ සාර්ථකත්වයේ පිළිබඳව ඒ මනසේ හිතේ බලපෑම ගැන මේ සංවාදය ආරම්භන්නට පෙර අපි පාදාභිවන්දනයෙන් යුක්තව අවසර ඉල්ලා සිටිනවා මෝල්පේ ආනන්දාරාම විහාරාධිපති අතිපූජනීය ශාස්ත්‍රවේදී අප කල්‍යාණ මිත්‍ර බේරුවල ආනන්ද නායක හැමුදුරුවන්ගෙන් ඒ වගේම අපේ සුමන රතන සායනහන්සේ ඇතුළු මහ සංඝරත්නය. තිල්සන් අද අපේ මාතෘකාව ඉතාම වටින එකක්. ඔබ විමසන්නේ බුදු දහමට අනුව මොකද සාර්ථකත්වය කියලා. බුදු දහමට අනුව උපරීම ආධ්‍යාත්මික සාර්ථකත්වය නම් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරගත්තු කෙනෙක් බවට පත්වීම. ආධ්‍යාත්මික ලෞකිකව නම් උපරිම සාර්ථකත්වය ලෙස බුදු දහම කතා කරන්නේ දැහැමිව නිත්‍යානුකූලව නිවැරදිව ලැබපෝ ධනධාන්‍ය භවභෝග සම්පත් තමන්ට තියෙන්නේ කියලා සතුටු වෙන්න පුළුවන් තැනට තමන් ඇවිල්ලා ඉන්නේ. ගාණ නෙමෙයි ඒ හොයාගෙන තියෙන දේවල් වල ක්වලිටි එක ගැන. يعني තමන් සම්පාදනය කරපු ධනයෙහි හෝ ධාන්‍යයෙහි හෝ භවභෝග සම්පත් වල නැතනම් තමන් ජීවිතේ පැමිණලා තිබෙන ලෞකික සාර්ථකත්වයේහි ලෞකික ජයග්‍රහණවල ඒ ජයග්‍රහණ කරා තමන් ගමන් කරපු විදිය ගැන තමන්ගේ හිතින් තමන්ට චෝදනා එන්නේ නැති මට්ටමක ඉඳගෙන යම් කිසි කෙනෙක් යම් ජයක් ලබලා නම් ඒක තමයි බුදුදහමට අනුව සාර්ථකත්වයේ යන්නේ. මොකක් හරි කරලා බලවතෙක් වෙන්නත් හිත උදව් වෙනවා. හිත උදව් වෙනවා. මොකක් හරි කළා, හොරකම් කළා, ගංජා විකුණලා, කුඩු විකුණලා, අයිස් විකුණලා, අයිස්ක්‍රීම් නෙමෙයි, භයානක විස සහිත මත්ද්‍රව්‍ය, උග්‍ර විස සහිත මත්ද්‍රව්‍ය විකුණලා උඩට එන්නත් එයාගේ හිත තමයි බලපාලා තියෙන්නේ. ඒ හිත ලෝභය මුල් වෙච්ච මොන දේ කරලා හරි මම උඩට යනවා කියලා හිතන මුළු සමස්ත ප්‍රජාවට සත්ව සංහතියටම යම්කිසි ආකාරයකට අහිතක් කරන තරම් අහිතක් කරලා හෝ මම සාර්ථක වෙමි කියන තැන ඉඳලා මුල් වෙච්ච හිතක් අකුසල හිතක්. ඒ අකුසල හිත නිසාත් මිනිස්සු උඩට ගිහින් තියෙනවා. හැබැයි බුදුදහමේ සාර්ථකත්වය කියලා කියන්නේ මේ අකුසල සිත් පුළුවන් තරම් යටපත් කුසල සිත් පුළුවන් තරම් බලවත් කරගෙන එකවේ සම්මා කියන තැන පිහිටලා යහපත් සහ නිවැරදි කියන තැන පිහිටලා හෘදේ සාක්ෂියෙන් චෝදනාවක් එන්නේ නැති මට්ටමක පිහිටලා යම් කිසි කෙනෙක් යම් ධනයක් ධාන්‍යයක් තනතුරක් ප්‍රතිලාභයක් ලබලා තිබෙනවද බුදුදහමට අනුව ලෞකික සාර්ථකත්වයේ ලෙස එයා හඳුන්වන්නට පුළුවන්. ධර්ම සාකච්ඡාවකදී එහෙමත් නැත්නම් බණ අහන වෙලාවක අපි හාමුදුරුවනේ මෙතන ඉන්න හැමෝම අපිව අහන බලන හැමෝම ඔබ වහන්සේ කියන කාරණාව ඉතාම විශ්වාසයෙන් භක්තියෙන් පිළිගන්නවා. නමුත් ගෙදරට ගියාට පස්සේ එහෙම නැත්නම් එදිනෙදා ජීවිතයේදී සාර්ථකත්වය තීරණය කරන්නේ ආර්ථිකය මත කියන එක තමයි ඉතාම ප්‍රායෝගික තත්වය. අපි කොහොම කිව්වත් ධර්ම සාකච්ඡාවක මම කියනවා කෙනෙක් සාර්ථකයි කියලා තමන්ට දැනෙන තැන
තීරණය කරන්නේ පුද්ගලයාගේ බැංකුවේ තියෙන සල්ලි ප්‍රමාණය. මම ඒකට ඔබ වහන්සේට මෙහෙම උදාහරණයක් කියනවා. ඔබ වහන්සේ සඳහන් කරපු සතුටෙන් ජීවත් වෙන බෞභෝග මහ ගොඩක් නෙමෙයි සාමාන්‍ය ප්‍රමාණයට තියෙන මිනිස්සු ඔබ වහන්සේ කියනවා නම් සාර්ථකයි කියලා. සමහර තැනක අපි දැකලා තියෙනවා ඉතාම දැහැමින් ජීවත් වෙච්ච ගොවියෝ සියදි විනාශා ගන්නවා. වෙන මොකුත් හින්දා නෙමෙයි සල්ලි නැති හින්දා ණය හින්දා. සාර්ථකත්වය ඇත්තටම තීරණය වෙන්නේ අපි ධර්ම සාකච්ඡාවල මොනවා කිව්වත් සල්ලි මත කියලා මම කිව්වොත් ඔබ වහන්සේ මට දෙන උත්තරේ මොකද්ද? මෙහෙමයි දිල්සන්, සල්ලි මත සාර්ථකත්වය තියනවා කියලා මිනිස්සු විශ්වාස කළාට සල්ලි හම්බ කරපු මිනිස්සු විශ්වාස කරන්නේ මොකද? ස්ටීව් ජොබ්ස් වගේ ඇමරිකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙක්, ඇපල් සමාගමේ නිර්මාතෘවරයා, බිලියන ගණනක් ඩොලර් උරුම මිනිසෙක්. එයා පිළිගන්නවද ඒක සාර්ථකත්වය කියලා? එයා පිළිගන්නේ. අපි පිළිගන්න ඕනේ එයා සාර්ථකයි කියලා හැමදෙරුවෝ. ඒ අපි පිළිගන්නේ අපේ හීනමානය ඇතුළේ. අපි හිතනවා අපේ අද ප්‍රශ්නේ තියෙන්නේ මේ සල්ලි ගොඩාක් නැතිකම ඇතුලේ. දැන් ගොඩාක් සල්ලි තිබුණා නම් ස්ටීව් ජොබ්ස් වගේ අපිත් අති සාර්ථකව හොඳ තැනක අපි පුදුම සන්තෝෂකින් ඉඳී කියලා. හැබැයි ස්ටීව් ජොබ්ස් කියනවා නෑ, මගේ හිත සුවපත් නෑ මෙච්චර සල්ලි තිබුණාට. ඔහු කියනවා. එතකොට අපිට කියන්න බෑ මේ සල්ලි තිබීමම තමයි සාර්ථකත්වය කියන්නේ. ඒකේ එක නිර්ණායකයක්. හැබැයි ජීවිතයක සාර්ථකත්වයේ මනින එකම නිර්ණායකය මුදල් නෙමෙයි. හැබැයි ලෝකේ ලොකු සල්ලි තියෙන රටවල් වලින්ම ලෝකේ තෘප්තිමත්ම ජාතිය හොයනවා. ඒ තෘප්තිමත්ම ජාතිය හොයනකොට හම්බ වෙන්නේ හැබැයි ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 10,000 ඉක්මවපු කට්ටිය නෙමෙයි. ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 10,000 ඉක්මවපු ඇමරිකාවෙන් තාම ලෝකේ තෘප්තිමත්ම ජාතිය බිහි වෙලා නැහැ. එතකොට මම ඔබෙන් පෙරලා අහනවා සල්ලි තිබීමමද සාර්ථකත්වය කියලා? නෑ, සල්ලි තිබීමම නෙමෙයි. හැබැයි සල්ලි තියෙනවා නම් හොඳයි. සල්ලි වැදගත්. අතිශයින් සල්ලි වැදගත්. ඒත් වැදගත්ම එක නෙමෙයි. ඒකයි දැන් තියෙන්නේ.